මේ පුංචි දැරියෝ තුන්දෙනා කෙහෙල්වත්තෙන් පැන්නේ බ්ලැක් පින්ක්ලට වහ වැටලා ඩෙනිම් ගහලා තොප්පි දාලා රට වටේ ගිය පුවත වාර්තා කරනවා. ඔබ දන්නවා කෙසෙල්වත්තේ පදිංචි මොහොමඩ් අබුබක රියාෆ් මහවැස්සේ තිමිතිමි හැඬු කඳුලින් පෙරේ දකිව්වා දියණියන් දෙදෙනා සහ ඥාති දියණිය අතුරුදන් වෙලා කියලා. ඉතින් හොයලා බලනකොට පොලිසිය CCTV කැමරා පරීක්ෂා කරලා ඒ අය හොයලා බලනවා. ඉතින් මේ අය පුංචි උදේ පාන්දරම නැගිටලා අධ්‍යාපන කටයුතු කරලා ඔන්ලයින් අධ්‍යාපන නියොමු වෙලා ඉඳලා කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් අටවැනි ශ්‍රේණියේ සහ දහවැනි ශ්‍රේණිය ඉගෙනුම ලබන දැරියෝ ටිකක්. ඉතින් මේ අය හරි කැමැත්තෙන් ඉඳලා තියෙනවා මේ බ්ලැන්ක් බ්ලැක් පින්ක් ලට කොරියානු කණ්ඩායමක්. ඔබ මං හිතන්නේ බ්ලැක් පින්ක් ලව කියන දෙයක් නෑ, දන්නව හොඳ හැටි. ඉතින් විශේෂයෙන්ම කොරියානු සංගීත සහ නර්තන කලා විලාසිතා අනුගමනය කරමින් නිවසේ මේ දැරියෝ ඉඳලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔවුන් ඒකත් එක්ක බලලා තියෙනවා ඒ විදිහට ඩාන්ස් කරන්න, ඒ විදිහට කටයුතු කරන්න. ඉතින් අවසානයේ ඔවුන් හිතා ගන්නවා ඒ අනුව ගෙදරින් පිට වෙලා ගිහිල්ලා මේ විදිහට ඉන්න ඕන කියලා. ඒ අය යනවා යනෝ කොරියානු සංගීත නර්තන කලාව විලාසිතාවන් පිළිබඳව හොයන්න, තමයි හදාරන්න පුළුවන් ස්ථානයක් හොයාගෙන තමයි මේ සොයුරියෝ තිදෙන එන්නේ. කොළඹට ඇවිල්ලා ඉන් පස්සේ කොළඹ රථවාහන මූලස්ථානය අසලට එනවා. ඊට පස්සේ විහාර මහදේවී උද්‍යානය අසලට ගිහිල්ලා කඩේකින් ආහාර අරගෙන ආපහු පිටකොටුවට එනවා. පිටකොටුවේ රත්රන් බඩු මිලදී ගන්න ස්ථානයකට ගිහිල්ලා ඉන් පස්සේ මුදු තුනක් කලවි කරලා ඊට පස්සේ සල්ලි අරගෙන ප්‍රසිද්ධ වෙළඳ සැලකට ගිහිල්ලා කොරියානු ක්‍රමයට මේ ඇඳුම් අරගෙන කැප් පැළඳගෙන මේ ඩෙනිම් අරගෙන ඉතින් ඒ අය මේ සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් ඉවත් කරලා ඉවර වෙලා ඒ අය එහෙම ගමන් කරනවා. ඊට පස්සේ විහාර මහදේවී උද්‍යානය ඇවිදැවිදිඳලා ඉන් පස්සේ තන සින්දුවක් කරන්න, එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේ විදිහට ඩාන්ස් කරන්න ඒගොල්ලන්ට පුහුණු පන්තියක් හොයාගෙන තමයි ඒ අය කටයුතු කළ තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ බැස්ටියන් මාවතේට ගිහිල්ලා බස් නැවතුම් පොළ වෙත එනවා. ඉන් පස්සේ අනුරාධපුරය දක්වා ගමන් කරන්න අරගෙන තියෙනවා. ඊට පස්සේ සැකයක් ඇතිලා තිබෙනවා කොන්දොස්තර මහත්මයාට මේගොල්ලන්ගේ හැසිරීම ආපහු අනුරාධපුරයට ආවෙන් පස්සේ මේගොල්ලංග මන්නාරමින් අනුරාධපුරය හරහා කොළඹට ධාවනය වෙන වායු සමීකරණ බස් රථය නංගලා තියෙනවා. කිසිම තැනක බස් ගන්න එපා කියලා රියදුරු මහත්මයාට කොන්දොස්තරට කියලා පෞද්ගලිකව කතා කරලා කියලා මේ අයව මොකක්ද ඉතාමත් වගකීම් සහගතව රියදුරු මහත්මයා හැසිරලා තියෙනවා, කොන්දොස්තර මහත්මයා හැසිරලා තියෙනවා. ඒගොල්ලන්ට ස්තුතියි. ඒ වගේම ඊට පස්සේ ත්‍රිරෝද රථයකින් ආපහු විහාර මහදේවී උද්‍යානයට මේගොල්ලෝ ඇවිල්ලා මුහුණකට හොදගෙන කොරියානු බටහිර සංගීත නර්තන විලාසිතා පාඨමාලාවක් හැදෑරීම ගැන පාඨමාලාවක් ගැන අහන්න කාගාවද කියලා තියෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේක දන්නව ඇති කියලා හිතාගෙන එතුමා හමුවීමට කාර්යාලයට ගිහිලා තියෙනවා මාකස් ප්‍රනාන්දු මාවතේ. ඊට පස්සේ ඔහුගේ මැදිහත්වීමෙන් මේ කලාව හැදෑරිය හැකියි විශ්වාසයෙන් තමයි මේ දැරියන් එහි ගිහිලා තිබෙන්නේ. නමුත් මට හිතාගන්න බෑ විපක්ෂ නායකතුමා කොහොමද මේ නර්තනය දන්නව කියලා එයා හිතුවේ කියලා කොහොම. නමුත් ඉන් පස්සේ එක්තරා හෝටලයකට ගිහිලා නවාතැන් සදා කාමරයක් ඉල්ලලා තියෙනවා. දරුවන් තිදෙනම ජාතික ඇඳුම් පතේ 18 සම්පූර්ණ නැතිලා ඊට පස්සේ හෝටලේ කට්ටිය ගෙනනේ. ඉන් පස්සේ ආපහු මේ අවස්ථාවේ ඉන්න වෙලාවේ තමයි දැරියන් කොළඹට ඇවිල්ලා ඉන්න මහනුවරට යන ගම බස් එක නැගලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් වර්ෂාවත් එක්ක ඒ තත්ත්වෙත් ආපහු පාරක් තවත් සල්ලි නැහැ වියදම් කරන්න හින්දා ඒ දරුවෝ ඇවිල්ලා තිබෙනවා. ඉතින් ගෙදර ලොකු පීඩනයක් තිබුණා. විශේෂයෙන්ම පොලිසිය නිලධාරීන් හිටියේ නැත්නම් එයාට හොඳ හැටි පහර කෑමට ලක් වෙන්න තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පුංචි දරුවන්ගේ සිතුම් පැතුම්, ඒගොල්ලෝ හිතන විදිහ, ඒවා තේරුම් ගන්න ඕන, ඒවා ආශාවන් තේරුම් ගන්න ඕන, ඒවා වෙනස්. ඉතින් ඒ වෙනස්කම් එක්ක තමයි ඒ අය ජීවත් වෙන්නේ. ඉතින් ඒ අයගේ සිතුම් පැතුම් එක්ක සාම්ප්‍රදායිකව ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඒ වුණාට ඒවා ක්‍රමානුකූලව දරුවන්ට මේ ඒවා හිතන එකම හරි නෑ පුතේ කියලා තේරුම් කරලා දෙන්න ඕන. මේ පීඩන එල්ල කරනවට වඩා එහෙම නැති වුණොත් මේ අය මෙහෙම හම් වෙච්ච එකම ලොකු දෙයක්. එහෙම නොවුනනම් කොහොමද? එහෙම නොවුනනම් රටේ කොච්චර මේ වගේ ගිහිල්ලා අතරමං වෙච්ච අනාථ වෙච්ච දරුවෝ ඉන්නවද? ඉන්දා දෙමව්පියෝ තරවටුව විතරක්ම නෙමේ දැනුවත් කිරීම වැදගත් වෙනවා. හැම සමාජයකම ඒක මතක් කරන්න වෙනවා. මොකද ඒ අයගේ ආසාව තමයි එහෙම ගිහිල්ලා තිබෙන්නේ.